රට අනුරට ජන රැලි මාලාවේ තවත් ජන හමුවක් මීගමුව නගරයේදී ඊයේ පස්වරුවේ පැවැත්ුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ජාතික ජනබල වේගය මේ වෙනකටත් මේ මැරතන් එකේ වට කීපයක් දුවලා තියෙනවා. හරිද? කිට්ටු වෙන්නවත් බෑ මතක තියාගන්න. හරිද? සජබේ වගේ ව්‍යාපාරයක් ගත්තොත් අසාර්ථකයි. ඒගොල්ලෝ මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි තරමට අන්ධමන්ද වෙලා ඉන්නේ. පෞගේදා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරා 22 වෙනිදා ඒගොල්ලෝ මැතිවරණ සඳහා වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා කියලා. දැන් 22 වෙනිදා හැම වැඩපිළිවෙලක් ආවිනේ. අපිට ආරංචි විදිහට හදපු වැඩපිළිවෙලේ ගණන් වැරදිලු. හරිද? ඒ නිසා දැන් අලුත් එකක් ලියනවා තාම. ප්‍රමාණවත් තෝරා ගන්න තියෙන ව්‍යාපාරය ජාතික ජනබල වේගයේ බව තේරුම් ගන්න. වෙන මොකුත් ඕනේ නැහැ. ඔන්න සැප්තැම්බර් මාසේ 21 වෙනිදා තමයි පළමු වතාවට ආණ්ඩුවක් හදන්නේ. මොකද ආණ්ඩුව කියලා කියන්නේ? අපේ ආණ්ඩුව අමාත්‍යතුර 25යි. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක රාජ්‍ය අමාත්‍යතුර කියලා තනතුරක් නැත. ඒවට තමයි ආණ්ඩු කියන්නේ. අමාත්‍යතුර හදන්නේ කොහොමද? අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා අපේ ඇමති මන් අමාත්‍යංශ නම් කරලා ඉවරයි. අමාත්‍යංශ. රටක පිළිගැනීම හදන්න මොකද කරන්න ඕන? නීතියට ගරු කරන රාජ්‍යයක් ඕන. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. අද නීතිය ඉදිරියේ හැම දෙනාම සමානද? නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන නම් ලංසා පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. අපි හදන්න ඕන රටක් නීතිය ඉදිරියේ හැමෝම සමාන වෙන රටක් අන්න ඒක හදනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. ඒ නිසා අපි මේ බලය ඉල්ලන්නේ හුදු ආණ්ඩුවක් හුදු නායකෙක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ බලය ඉල්ලන්නේ අලුත් සමාජ පරිවර්තනයක් වෙනුවෙන්. මේ පාතාලයත් මේ කුඩු ව්‍යාපාරයත් මැඩ පවත්වන්න ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. මම එකක් කියන්න. අපි කිසි කෙනෙකුට ණයත් නැහැ. අපි කිසි කෙනෙකුට බයත් නැහැ. මෙරට හදන්න ඕනේ. හදන්න ඕනේ නැද්ද? හදන්න ඕන. එහෙම නැතුව අපරාධ කර කර පාතාල කල්ලි රට මෙහෙම මෙහෙව කුඩු ව්‍යාපාරිකයන් රට මෙහෙම මෙහෙව රටක් ගෙනියන්න. ඒවට අපි ආණ්ඩුව හදන්නේ.